සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේපතේ. ඔබට මතක ඇති පුංචි කාලේ අපි ඉගෙන ගත්ත කතන්දරයක්. හාවගේ ඉබ්බගේ කතන්දරේ. ඉතින් මම හාව ගැන නෙමෙයි ඉබ්බ ගැන කතා කරද්දී ඉබ්බ අපි දන්නවනේ අම්මේ තාත්තේ දුවේපතේ ඌ හරි එයාගේ ප්‍රෝග්‍රෙස් එක හරි ස්ලෝ. එයා හිමීට තමයි එයාගේ ගමන යන්නේ. ඉතින් අපි අපේ ජීවිතය තුළ කොච්චර හිමින් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මොනතරම් අඩුපාඩු අපේ ජීවිතය තුළ සිදු වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට හේතුව අපි ජීවිතේ කිසිම දවසක ට්‍රයි නොකරන මුකුත් අපි කරන දේ අපි යන අපි එක එකන අපේ ස්පීඩ් එක තුළ ඒ යන ගමන නොයන අය සමාජයේ තව ගොඩාරියක් ඉන්නවා. අන්න ඒ කම නිසා අපිට කලකිරීමට අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් අයියෝ අපරාදේ තව මට මෙහෙම කරන්න තිබුණානේ, මට මේ අවුරුදු තුල මට මේ ගමන යන්න තිබුණානේ, මට මෙහෙම සාර්ථක වෙන්න තිබුණානේ, මට මීට වඩා මේක හොඳට කරන්න තිබුණානේ, මේ ආකාරයට හිතලහක් කියලා අපි ස්ලෝ ඩවුන් වෙන අවස්ථාවන්, සමහරට ගිව් අප් කරන, සම්පූර්ණයෙන්ම ගිව් අප් කරන අවස්ථාවන් අපේ ජීවිතය තුල තියෙන්න පුළුවන් අම්මේ තාත්තේ දුවේපතේ. ඉතින් ඒකින්ද සුදු ස්වාමින් වහන්සේ තුල අපිට පුළුවන්ද අද දවසේදී පොඩ්ඩක් හිතලා බලන්න. මම ගැන, අපි ගැන, අපේ අපි එක එක්කෙනාට ස්වාමීන් වහන්සේ සමහර අය ඉන්නවා සමාජයේ හරි ජෝලිතයි. ඒගොල්ලන්ට ඉතාමත් ඉක්මනට ගොඩාක් දේවල් හරි ෆාස්ට් කරන්න පුළුවන්. ඉක්මනට හයියෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. තව සමහර අයට එහෙම කරන්න බෑ. ඒ අය ඉතාමත් හිමීර තමයි ඒගොල්ලන්ගේ ගමන යන්නේ. ඉතින් ඒකෙහිඳ අපිට පස්සට යන්න හරි නවත්තන්න හරි නෙමෙයි උන්වහන්සේ ආරාධනා කරන්නේ. අපේ ආරාධනය තමයි ජීවිත ආරාධනය තමයි එහෙමනම් අපිට පුළුවන් උපරිම කරන්න කියන එක. මොකද අපි හැමෝටම සුදෝ ස්වාමින් වහන්සේ මහා ලොකු කැපැසිටි එකක් දීලා තිනවා, ලොකු ශක්තියක් දීලා තිනවා. මේක අපි තුලමයි තියෙන්නේ. ඉතින් මේ එනර්ජි එක, මේ ශක්තිය, මේ බලය අපි ටැප් කරලා ඒක එළියට ගන්නට ඕනේ. එහෙම එළියට ගත්තොත් විතරයි අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ ඒ යා යුතු ගමන ඉතමත් හයියෙන් යන්නට අවශ්‍ය කරන ඒ ශක්තිය. එහෙම නැත්නම් කලකිරෙන්නේ නැතුව යන්නට ඒ අවශ්‍ය කරන ශක්තිය අපිට එතන ජනිත වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සමාජයෙන් අභියෝග එල්ල වෙනකොට අනිත් අයගේ සාර්ථකත්වය දැකලා කියලා අයියෝ මට වඩා ඒගොල්ලන් ඉස්සරහට ගිහිල්ලානේ, අපි හිටපු තැනමනේ ඉන්නේ තාම කියලා කියලා කලකිරෙන්නට අවශ්‍ය නැහැ. අනිත් අය සමහර විට තව සමහර අය ඉදී මං ඉස්සලා කිව්වා වගේම කවදාකවත් ට්‍රයි නොකරපුවා. ඉතින් ඒක නිසා සමාජයේ නොයෙකුත් අය ඉන්න පුළුවන්. එහෙමනම් මේ සමාජයේ නොයෙකුත් පිරිස තුල ඔබ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට ස්වාමින් වහන්සේ ආරාධනා කරන්නේ ඔබේ ස්පීඩ් එක, ඔබේ ස්වභාවය තුළ ඒ ස්පීඩ් එක මේන්ටේන් කරන්න, ඔබේ ස්වභාවයට සංවේදී වෙන්න, ඔබට තව කෙනෙක් වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට වෙන්න ඕනි ඔබ විතරයි. ඉතින් ඒක නිසා මට මම වෙන්න, ඔබට ඔබ වෙන්න ස්වාමින් වහන්සේ අද දවසේදී ආරාධනා කරාවි. ඉතින් ඔබ සියලු දෙනාගේම ජීවිත සුදු ස්වාමින් වහන්සේට අද දවසේදී පුද කරන මේ මොහොතේදී මම විශේෂයෙන් යාඥා කරනවා. සුදු ස්වාමිනේ, ඔබ වහන්සේ අපි එක එක්කෙනාට ආශිර්වාද කළා තියෙන නොයෙකුත් ආකාරයෙන්. නමුත් බලයේ ජීවේ ශක්තිය කියන එක ඔබ වහන්සේ අපිට හැමෝටම අපේ තුල ජනිත කරලා තියෙන්නේ. අන්න ඒ එනර්ජි එක අරගෙන සුදු ස්වාමිනේ අපිට ජීවිතමත්ව ප්‍රාණවත්ව මේ සමාජය තුල ජීවත් වෙන්නට, ඒ වගේම ඒ අපිට ඔබ වහන්සේ කියලා තියෙන ගමන යන්නට අපේ ජීවිත අභිෂේක කරන්න ස්වාමිනේ, බලෙන් පුරවන්න, ආශිර්වාද කරන්න ස්වාමිනේ, ආශිර්වාද කරන්න. ආමෙන්. ඔබ සියලු දෙනාට ජීවිත පිහිටා.